වැස ගැන බලද්දී අපි පහුගිය 10 වෙනිදා ඉඳන් මේ වෙනකන් දවසක් හෝ දෙකක් වැස් අඩු තත්වයක් තිබ්බා. හැබැයි වැඩි දවස් ප්‍රමාණයක් ගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමේ තද වැහි තමයි අපිට වාර්තා වුණේ. එතකොට 10 වෙනිදා ගත්තයින් පස්සේ අපිට තිබ්බ වැස් වාර්තා වුණා මිලිමීටර් 200කට එහා වැසි. ඊට පස්සේ 11 වෙනිදා 150කට එහා වැහි වාර්තා වුණා. හැබැයි ඊට පහු වෙනිදා වැස අඩු මට්ටමක් තිබ්බේ. අපි ගත්තොත් උපරිම ගියෙත් මිලිමීටර 70ක වගේ වැස්සක්. එතකොට එදා වැහි තත්ත්වය ඇත්තටම සැලකිය යුතු මට්ටමකින් අඩුයි. එතකොට අනාවැකි එක්ක බලද්දී අර උච්චතම අවස්ථාව තිබුණේ ඔය 10 සහ 11 කියන දින දෙක. එතකොට ඒ දින දෙකට අදාළව අපි ආයතනය විසින් අපි දැනුවත් කිරීමේ නිවේදන, ඒ වගේම අනතුරු ඇඟීමේ නිවේදන හතරක් නිකුත් කරා අදාළ සිද්ධියට අදාළව. ඊට පස්සේ නැවතත් අනාවැකිවල සහ වායුගෝලය හැසිරීමත් එක්ක ඇත්තටම අපේ නිමානය තිබුණේ යම්කිසි ආකාරයකට 13-14 වගේ දවස් පහු වෙලා වැස්ස තවදුරටත් සැලකිය යුතු මට්ටමකින් අඩු වෙයි කියන එක. නමුත් අපි දැක්කා ඊයේ සහ විශේෂයෙන් අද වැස්ස තරමක් වැඩි. ඇත්තටම අපි ඊයේ අනාවැකියට ඇතුළත් කරා 75ට වැඩි කියන එක. ඊට පස්සේ අද උදේ ඔබ දකින්න ඇති අපි අනාවැකිය සහ විශේෂයෙන්ම අවවාදාත්මක නිවේදනයකුත් නිකුත් කරා අද උදෑසන 5:30ට මිලිමීටර 100කට එහා වැහි තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග ප්‍රදේශ, ඒ කියන්නේ අපි ගත්තොත් බස්නාහිර, සබරගමුව, ගාල්ල මාතර, ඒ වගේම වයඹ පළාත, උතුරු පළාත වගේ තැන්වල මිලිමීටර 100කට එහා අද දවසේදී මේ පැය 24 තුළ වැහි බලාපොරොත්තු වෙන්න පුළුවන් බව. ඇත්තටම අපි කලින් දිනවලදී මේ තත්ත්වය අපි දත්තවල තිබුණේ නැහැ. ඉතින් කෙසේ වෙතත් අද උදෑසන අපේ සහ විශේෂයෙන්ම ඊයේ දවසේ අනාවැකිය යවත් කාලීන කරන්න කටයුතු කරා. ඒ අනුව දැන් අද දවසේදී තවමත් වැසි ලැබෙමින් පවතිනවා. ඉතින් බොහෝ දුරට අද රාත්‍රියේ සහ හෙට වන විට මිලිමීටර 100 ඉක්මවන වැහි ලැබේවි කියලා හිතන්න පුළුවන් වායුගෝලීය තත්වයක් තියෙනවා. ඉතින් මේ තත්වය විශේෂයෙන්ම වර්ධනය වුණේ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්වයක් එක්ක. අනාවැකිවල ඉස්සරහා පිළිබඳ අවධානය යොමු කරද්දී අපිට දකින්න පුළුවන් තවදුරටත් වැස්ස සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව මේ මාසේ 16-17 වගේ දවස්වල. ඉතින් ඒ වෙනකම් වැස්ස තියෙනවා. දැන් අදට සාපේක්ෂව හෙට සහ අනිද්දා ප්‍රමාණාත්මකව යම් ප්‍රමාණයක් වැස්ස අඩු විය හැකියි. කෙසේ වෙතත් සැලකිය යුතු මට්ටමකින් වැස්ස අඩු වෙන්න නම් 16-17 වගේ දවස් විය යුතුයි. ඉතින් ඕක තමයි දැනට තියෙන අනාවැකි. එතනින් පස්සේ අපි ගත්තොත් එළඹෙන සතිය බොහෝ දුරට ඉන් පස්සේ අන්තර් මෞසමේ සාමාන්‍ය ලක්ෂණයක් වන අවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වලට සුදුසු තත්ත්වයක් නිර්මාණය වේවි කියලා හිතන්න පුළුවන්. ඉතින් දැනට තියෙන යවත් කාලීන තත්ත්වය ඕකයි.